12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල විරසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර दैनिक वैडिम कोविड आसादित्यान संख्या वार्ता क्रमिन ईए मेरठीन आसादित्यान नवसिय अनु हताक मातले सह पोलोन्नरुव ग्राम निलधारी वसम किहिपयक अद उदयसन सिट हुदेकला केरे कैगल दिस्त्रिके सियलु पलात पासलुत तिस्वनिदा दक्वा वसा तबे आनयनिक अर्थापल किलोग्रामयक संदहा रुपियल 50क नवबद्दक जीवित रेकगनीमट ऑक्सीजन पोलिम वल सिटिन इंदिय वैसियो हितपु अमात्य रिशाद बदियुद्दीन सह ओहुगे सहोदरया दिन 90क रंदबा तबागेन प्रश्न किरीमट अपराध परीक्षण डिपार्टमेंटुवट अवसर लबेति मेनवा पोलिस माध्य प्रकाशक नियोज्य पोलिसपति अजित रोहण महता क्रियात्मक बवाय पास्को प्रहारे स्वयं घातकेंट आधार अनुबल दीम इम घातकेंगे क्रियाकारकं वलटावश्य मुदल उपयागनीमट उपकार करीम सह अवुन समग समीप संबंधता पैवत्तिमे चोदना मत अपराध परीक्षण डिपार्टमेंटु विसिन पार्लिमेंटु मंत्री रिशाद बदियुद्दीन पसुगे 24 वनिदा अतरंगुट गत्ते कोलंब बौद्ध लोकमावते पिहिटी ओहुगे निवसेदी अप्रैल विशेष प्रहारेट अदालव ऋजु सह विद्यात्मक साक्षी मत पदनम रिशाद बदियुद्दीन सह ओहुगे सोहोयुरु अतरंगुट गत्ते त्रस्तवादे वेलक्कीमे पणते प्रतिपादन अनुवाय अतनगोट रिशाद बदियुद्दीन सह ओहुगे सहोदरया त्रस्तवादे वेलक्वीमे पणते अटते पय 72 क संदहा रेंदुम नियोग लबागिन प्रश्न कला केसे वितत एम कालय प्रमाणवत नवीम हेतुवेन दिन 90क कालयक संदहा ओउन देदिना रंदवा गनीमट पोलिसिय कल इल्लीमकट अनुवाय मेनियोगे लबा दी अत्ते मौन अतनगोट गनीमेन अनतुरुव पय 72 कालयकट रंदवा तबा गनीमे नियोगयक लबा गनु लबुवा एम रंदवा तबा गनीमे नियोगे कालय अद दिन उदयसनिन अवसान वेनवा ए अनुव अद दिन सिट तवा दिन 90क कालयक संदहा राष्ट्रवादे वेलक्वीमे पणते 91 वगंति प्रकारव रंदवा तबा गनीमे नियोगयक लबा गन तिबेनवा ए अनुव अवदुरटात ओउन रंदवा तबा गन प्रश्न किरीमट नियमितय विशेषयेन्म पास्कु प्रहारय संदहा सहभागी मेम स्वयं ගාතකීන් පිළිබඳව කරන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මතයි මොවුන් දෙදෙනා අතරංගුවට ගනු ලැබුවේ එහිදී පුද්ගලයින්ගෙන් ලැබුණු සාක්ෂි එවැගේම අදාළ සැකකරුවන් විසින් ලබා දෙන ලද විවිධ පාපොච්චාරණ අස්පර්ශ සහ අනිකුත් තාක්ෂණික සාක්ෂි විද්‍යාත්මක සාක්ෂි මේ සියල්ල පදනම් කරගෙන ඔවුන් අතරංගුවට ගනු ලැබුවා විශේෂයෙන්ම විමර්ශකීන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් තාක්ෂණික සහ විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කරමින් ඊට අදාළව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ නිසා මේ රැඳවුම් නියෝගය ලබාගෙන තවදුරටත් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ක්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාෂය මේ පරීක්ෂණ සිදු කරනු ලබනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අවසන් වාර්තාවේද රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා එම වාර්තාවේ දැක්වෙන්නේ රිෂාඩ් බදියුදීන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු අතනගුවටගත් අවස්ථාවේ එවක යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට තෙවරක් ජංගම දුරකථනයෙන් අමතා සැකකරු වෙනුවෙන් යම් වාසියක් ලබා ගැනීමට උත්සාහ කළ බවයි. එමින්ම ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් සුන්බුන් ලෝහ පාස්කු බෝම්බකරුවෙකුට අයත් වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවකට සැපයීමට අදාළ කරුණු අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කළ යුතු කරුණක් ලෙස කොමිසම නිගමනය කර තිබෙනවා. මුව ආවරණ නොපලන දින සහ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 3650කට එරෙහිව නඩු පැවරීමට පියවරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ ඊයේ දිනේ තුලදී පමණක් පුද්ගලයන් 108 දෙනෙකු අතනඟුටගත් බවයි. COVID-19 වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදිය යුතු බවට සෞඛ්‍ය අංශ මෙන්ම පොලිසිය නිරතුරුවම ජනතාව දැනුවත් කරමින් සිටිනවා. එහෙත් ඇතැම් පිරිස් එය නොසලකා කටයුතු කරන අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටිනවා. ඇතැම් දුම්රිය මගින්ද මෙම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය ගමනාන්තය කරා ගමන් කරන අයුරුද දැක ගැනීමට හැකි වුණා. මේක මොකක්ද? නැති වෙලා ඉතින්. මේක මොකක්ද?
ඔක්කොම ළඟට වෙලා ඉන්න කවුරුම මාස් දාලා නැනේ ඈ අයිස්සේ ගාන නැද නෑ අයිස්සේ ගාන නැද ඉතින් ළඟට වෙලා කට්ටිය ඔක්කොම එකරණ ඉන්නේ රටේ තත්ත්වය ගැන දන්නේ නැද්ද මේ දවස්වල ආ මොකද මාස් දාන්නේ නැද්ද මාස් දානවා ඉතින් දැන් මං කිව්වට පස්සේ දාගත්තේ මාස් දාන්නේ නැද්ද මාස් දාලා තින්නේ ඉතින් දැන් අරගෙන ඉන්නේ හිටියේ රටේ තත්ත්වය දන්නේ නැද්ද මාස් දාන්නේ මාස් එක දාන්නේ නැද්ද කොහොමද මාස් එක දාන්නේ යටනේ තියන්නේ ඒ මාස් එක දාන්නේ නැද්ද එමෙන්ම වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳුන් සහ පාරිභෝගික ජනතාවද මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අයුරු මෙලෙස දැක ගැනීමට හැකි වුණා. දැක්කම මාසෙක දානවානේ. කොහ මාසෙක අයියගේ. ඔයාට කොවිඩ් තිබ්බොත් මෙතන ඉන්න ඔක්කොම ඉවරයි. ආ ආ. කොහ මාසෙක කො. මාසෙක දාගන්න කියලා තියෙන නහයට. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අතරංගුවට ගැනීමට සහ ඔවුන්ට අවවාද කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනද අද දිනේද ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වනවා. महाजन सौख्य परीक्षक वरुण सह पोलिस मीगमु नगर हदिस्सी परीक्षा के रेमी वेड़सटान क्रियात्मक कला නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලින්ට අවවාද කිරීම සහ දැනුවත් කිරීම වැඩසටහනක් අනුරාධපුර පොලිසිය මගින්ද ක්‍රියාත්මක කරනු ලැබුවා මම ආගෙන කොන්දොස්තර මහත්තයා කියනවා ඔය මුඛාවරණ දාගන්න කියලා ඒ උපකරණ දාවන්න කියන්නේ මේ අපෙන් බේරෙන්න වර්ණා කළා සෞඛ්‍ය ආරක්ෂක සමවේද අනු දුවන්න බැරි නම් එමෙන්ම කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගෙන කුරුණෑගල පොලිසිය මගින් එවැනි තවත් වැඩසටහනක් මෙලෙස ආරම්භ කර තිබෙනවා. මීට අමතරව දිවයිනේ සියලු පොලිස් බල ප්‍රදේශවල පොලිසිය මගින්ද නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කළා. මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30 වෙනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 3755 දෙනෙකු අතරංගුවටගෙන 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ දිනය තුළදී තවත් පුද්ගලයන් 108 දෙනෙකු අතරංගුවටගත් බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව යම් පාර්ශ්වයක් කටයුතු කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් ඉතා දැඩිව නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඔබේ කාර්යාලයේ ආයතනයේ කර්මාන්ත ශාලාවේ වෙළඳසැලේ සුපිරි වෙළඳ සංකීර්ණයේ කිසුම ස්ථානයක ඔබගේ අධීක්ෂණය යටතේ පවතින ස්ථානයක මුහුණු ආවරණ නොමැතිව කිසිවෙකුට සිටින්නට ඉඩ දෙන්නට එපා. මුහුණු ආවරණ නොමැතිව ඇතුළු වන්නට ඉඩ දෙන්නට එපා. මේ ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ අතර දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමත් සමග ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක එළවලු අලෙවි කරන අයුරු දක්නට ලැබුණා. එළවලු ටික ගෙදරට හරි ඇවිල්ලා එක්ක අරයි යන්න ඕනේ. කොවිඩ් හැදුනත් මේ මිනිහුන්ට කණ්ඩායම් දෙන්න ඕනේ. පොලිසිය වලට හමුදාවට ඒවට දෙන්නත් ඕනේ. පොඩුවේ තක්කාලිට දැන් හදලනවා දැන් විකුණන්න කමක් නැහැ නේ. ඔව්. කොහමද නේද දවස් දැන් කරලා දවස් දෙකෙන් තුනක් මම බලන්න ඕනේ ඉදෙනවා වැඩි. මේ දවස් හතක් නෙව වහගෙන ඉඳලා අපි මොන කරන්න දෙයක් නැහැ නේද අපි පාරේ ගියලා තියන්නේ මම විකුණ ගන්න ඕනේ. එමෙ එළවලු අලෙවි කරන සහනවලට ගිය අපට දැක ගැනීමට හැකිවෝයේ ඇතම් වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිත භාවයකින් තොරව එළවලු මත රැඳී සිටින ආකාරයයි. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ ආසාදිතින් 997ක්. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,02,376ක්. මුලතිව් දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24න්ම COVID-19 ආසාදිතයන් ඊයේ මෙරටින් වාර්තා වුණා. එක් දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ ඊයේ දිනේ වන අතර එම සංඛ්‍යාව 997ක්. ඉන් 45 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. තවත් 8 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක 24ක් ආශ්‍රිතව ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයන් 944 දෙනාගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 100
मेरठीन वार्ता समस्त आसादित एक लक्ष दिदहस्तुन सी රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7152ක් COVID-19 මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මේ සතිය ආරම්භ කරන බව සෞඛ්‍ය අංශය පවසනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ඉදිරිපෙළේ කටයුතු කරපු සෞඛ්‍ය නවන කාර්ය මණ්ඩලයටත් කොවිෂීල් දෙවන මාත්‍රාව ලබා දීම මේ සතියේදී ආරම්භ කරනවා ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් මේ රටේ අනිත් අයටත් ඒ එන්නත ලබා දීපු අනුපිළිවෙලට ඔවුන්ට දෙවන මාත්‍රාව ලබා දීමට අපි කටයුතු කරනවා ගල්ල පද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ වාර්තා වුණා. සෞඛ්‍යංශ පැවසුවේ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 240 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවයි. බද්දේගම ප්‍රදේශයේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පදික වෙළඳාම් සහ සතිපොළ තුනක් වසා දැමීමටද පියවරගෙන තිබෙනවා. වැලිවිට දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් අම්පේගම පාසල් සිසුවෙකු සහ ඔහුගේ මවට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 27 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. ගල්ල කරාපිටිය රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් 6 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර ගල්ල මහමෝදර ශික්ෂණ රෝහලේ ජීවාණු හරණංශයේ සෞඛ්‍ය නිලධාරියෙකුටද COVID-19 ආසාදනය වී ඇති බව සෞඛ්‍යංශය පැවසුවා. ගල්ල නාගොඩ ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්දලින් දෙදෙනෙකුද COVID-19 ආසාදිනී වීම හේතුවෙන් එම රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම తాවකාලික වත්widetilde වීමටයි සෞඛ්‍යංශ පීවරගෙන ඇත්තේ. මේවන විට නාගොඩ ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 20කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර වලකුඹුරු ප්‍රදේශයේ පැවති උපන්දින සාදයකට සහභාගී වූ පිරිසකට මෙලෙස වෛරසය ආසාදිනී වී ඇති බවටයි සෞඛ්‍යංශ පවසන්නේ. කොග්ගල නිදහස් ආයෝජන වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක සේවකින් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ඔවුන්ගේ සමීප ආශ්‍රිතින් සොයා ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පීවරගෙන ඇති බවයි. බණ්ඩාරගම රාජ්‍ය බැංකුවක නිලධාරිනියකට COVID-19 වැළඳීමත් සමග එම බැංකු ශාඛාව తాවකාලිකව වසා දැමුණා. COVID-19 ආසාදිතයන් අධික ලෙස වාර්තා වීමත් සමග මාතලේ උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිරිකෙත ග්‍රාම නිලධාරි වසම හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. භගවන්තලාව කිව් වතුයායේ එකම පවුලේ සමාජිකින් 8 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔවුන් ගොස් ඇති වතුයායේ දේවස්ථානයක් පෙරපාසලක් සහ ළමා සුරකුම් මධ්‍යස්ථානයක්ද తాවකාලිකව වසා දැමුණා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් ලබන 30 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන තත්ත්වය අනුව මායින් වෙන්නේ 6යි බස් නැහිරයි ගුරුවරු වෙනවා ඒ පැතිවල ඉඳලා ඒ වගේම මිනිස්සු සංචරණ වෙන පාසල් වල දරුවන්ගේ පැමිණීම 25% විතර අද දවසේ නිසා අපි 30 වෙනිදා වෙනකන් පළාත් පාසල් වහන්න තීරණය කළා. COVID-19 ආසාදිත තවත් මරණ තුනක් ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ ගල්පාත පදිංචිව සිටි 77 වැනි දිකාන්තාවක්, කදාන පදිංචිව සිටි 92 වැනි පුද්ගලෙක් සහ අවිසාවෙල්ල පදිංචිව සිටි 77 වැනි දිකාන්තාවක්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහළ ගියා. මේ අතර ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා. ඒ හේතුවෙන් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය බව යුද හමුදාපතිවරයා යලිත් අවධාරණය කළේ අද පෙරවරුවේ පත්තරේ වැඩසටහනට එක් වෙමින්. ස්වයං සංචාරණ සීමාවන් පනවා ගැනීම සිදු කළේත්තේ කොහොමද? ඊයේ 1000කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාව කොයි වෙලේ හරි 1000ක් වා ගියොත් තත්ත්වය තවදුරටත් අවදානම් වෙනවා. ඔව් රංගනේ ඉතාමත් වැදගත්. දැන් 1000කට ආසන්න කියන්නේ 997ක ඊයේ රාත්‍රියේදී අපි ඉන්නේ 1000 වගේම තමයි 3යි අතෝ. ඉතින් ඉදිරි කාලෙදී බොහෝ දුරට
මේක ඊට වැඩි අගයක් ගැනීමට කියාව ලැබෙනවා. එයි මම මේක කියන්න හේතුව රංගන අදවන විට මේ හමුවන්නේ කොයිදා සාදිත්‍යයන් සිංහල සහ දබිල අවුරුද්ද අවුරුද්ද සමේත ප්‍රථම අර කියන්නේ සාකු සවාරි සහ එවැනි තත්ත්වයන් යටතේ තිබේවා තමයි මේ තවමත් හරියට හමුවන්නේ. එතකොට විශේෂයෙන්ම අලුත් අවුරුද්දෙන් පස්සේ ඔබ දන්නවා රටේම ජනතාව දන්නවා යම් යම් ස්ථාන වලට නොකියත් වාර්තාවන ආකාරයෙන් රටේ කොහොමද තත්ත්වෙ තිබුණේ කියලා ජනතාව හැසිරෙච්ච ප්‍රදේශ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති. ඒකින් මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ඉදිරි දින කිහිපෙදී වැඩිවීමට හැකියාවක් ඔබතුරට තිබෙනවා. දැන් රටේම උත්සව අපි මේ අවස්ථාවේදී ඊයේ ඉඳලා නවත්තලා තිබෙනවා. නමුත් මගුල් වලට පමණක් දැනට අපි අර ආරක්ෂිත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන දිලා දිනවා. අනිකුත් සියලුම උත්සව සති දෙකක කාල සීමාවකට දැනට සති දෙකක කාල සීමාවකට අපි තහනම් කරලා තිබෙනවා. දිස්ත්‍රික් අතරේ ගමනාගමන සීමාංකන කිරීමට ඉදිරියේදී ක්‍රියාත්මක වීමකට සූදානම්ද අත්‍යවශ්‍ය කාරණාවලට ඇරෙන්නට? ඔව් දැනට එහෙම සීමා පනවන්න අවස්ථාවක් නැහැ රංගන. නමුත් මේක කියන්න දෙයක් නැහැ. රටේ ජනතාවට ඉතාමත් හොඳ අවබෝධයක් තියෙනවා මේ කොයිත් කියන්නේ මොකද්ද. දැන් පැහැදිලිව කියලා තිනවා මේ වාදේ මගිනුත් යම් කිසි ආකාරයක පැතිරෙනවා කියලා කතාවක් තිබෙනවා. ඒක කියලා තියෙනවා රටේදී. ඉතින් මේ යටතේ සමුන් වෙනත් දිස්ත්‍රික් වලට යා යුතුයමද නැත්නම් යා යුතුයම නම් ඒ කතාව වෙනවා. නැත්නම් අපි දිස්ත්‍රික් නෙමේ ඕනම ස්ථානයකට අටමස්ක ගමන් බිමන් පුළුවන් තරම් අඩු කරන්න කියන එකත් ඔබ මහ ජනතාව කැමතින තැන් වලට යද්දී ඔබ පුළුවන් තරම් එය මගහරින්න කියන එකත් බැරි වෙලාවක ඔබට එහෙම යන්න වෙනවා නම් ඒ වගේ තත්ත්වයන් යටදීදී අනිවාර්යයෙන්ම මේ මුව ආවරණය පළඳගෙන සිටිය යුතුමයි. පළඳින්න උත්සාහ කරන්න කියන වචන කියන්නේ අපිට අකිනෝ ඇති මීට මාසෙක හමාරට ඉතින් අපි කොහොම පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා. දැන් උත්සාහ කතාවක් නේ අපි කියන්නේ අනිවාර්යයෙන්ම පළඳිය යුතුයි සමුගේ ආරක්ෂාවට සසු ජනතාවගේ ආරක්ෂාවට. එහෙම නොවුනොත් මේක බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් හැකියාව බොහොම ඉන්න කියලා. ඒක පිළිසුදුකම්. ඉතින් ඒකත් තාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේක හැමදෙනාම හැම අවස්ථාවෙම රංගන පුළුලා කියන්න ඕනේ. රටේ ජනතාව ඔබටයි මටයි තියෙන බුද්ධිය සෑම පුද්ගලයෙක්ටම දැන් තියෙනවා කොයි සම්බන්ධයෙන්. ඒත් එකම ඉන්දියාව ආතල්ම රටේ වෙන තත්ත්වෙ 320,000 සංඛ්‍යාව කොයි ආසත්‍ය හමුුණ තත්ත්වයක විකීවත් මේ ගැන තේරු ගන්න කියන අපි රටේ ජනතාවගේ බොහොම ඕනකමින් ඉඳන්. समगी जनबल वेगे पार्लिमेंट मंत्री हरीन प्रणांदु रोहल गतवीम संबंधेन पक्ष विपक्ष देशपालकनीन मेलसा दहस पलकला සමාරු හිතනවා ඇයි මේ හරින්ට ගිහිල්ලා මේක කියලා එන්න පුළුවන් මේ රිමාන්ඩ් කරාම මොකද රිමාන්ඩ් වෙන්න බයද කියලා මේ සාමාන්‍ය නීතිය යටතේ මේ අත්අඩංගුවට ගන්න හදන වැඩක් නෙමෙයි මේ කරන්න හදන්නේ රාෂ්ට්‍ර විරෝධී පනත යටතේ ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් එක මාස 18ක් වෙනකන් තියාගන්න පුළුවන් මේ ඩිටෙන්ෂන් ඕඩර් එකක් ගහලා මම හිතන්නේ මේක පුජ්‍යලයන් කවුද කියන එක අදාළ නැහැ ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙක් කොමන තරාතිරම කෝ කෙනෙක් මේ සිද්ධියට සම්බන්ධයක් තිබෙනවා නම් ඔවුන් ඉතින් අත්අඩංගුවට ගැනීම නීති අනුක්‍රියාත්මක කළ යුතු දිනෝ දේශපාලනයට ආවරණයක් වෙන්නේ නැහැ කිසි කෙනෙකුට හරේම් ප්‍රනාන්දු ඇමතිවරයා තමන් ආණ්ඩු ඉන්න කාලේ කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරනකොට තමයි කිව්වේ අපේ තාත්තගෙන් තොරතුරු ලැබුණා පල්ලි වලට ගහනවා කියන හින්දා ගහනවා කියලා ඒ නිසා පල්ලිට යන්න මට එපයි කිව්වයි කියනවා ඉතින් මේක ඉතාම වැදගත් තොරතුරක් මේ තොරතුරට අරසකංශ වලින් ප්‍රතිචාර දක්වන්න තිබ්බේ මීට කලින් ඇත්තරම ඒගොල්ලෝ තමයි ඉල්ලන කන්නේ අන්තිමට අපි තමයි වරදකාරයෝ වෙන්නේ ස්වාධීන වැලැක්වීමේ बाय ඉතින් මෙහෙම බය නම් මොකටද දෙයි හාමුදුරේ මේ වගේ ප්‍රකාශ කරන්න කියන එක අපි පැහැදිලිව කියන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුදැසන රාජ්‍ය තාන්ත්‍රිකෙන් පිරිසක් හමු වුණා. එම හමුව පැවැතුනේ විපක්ෂ නායක කාර්යාලයේදී. යුරෝප සංගමේ තානාපති ඩෙනිස් චයිබ්, ප්‍රංශ තානාපති එරික් ලැබටු, ඉතාලි තානාපති රීටා ගිලියානා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණේ අද පෙරවරුවේදී. වර්තමානයේ පවත්න කොවිඩ් අර්බුදකාරී තත්ත්වයත් ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් මෙහිදී විශේෂ අවධානයට යොමු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ආනයනික අර්ථාපල් සඳහා අය කෙරෙන විශේෂ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අනයන කෙරෙන අර්ථාපල් සඳහා අය කෙරෙන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව ජනාධිපති කාර්යාලය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙවර අර්ථාපල් සුවිශාල අස්වැන්නක් බලාපොරොත්තු වන අතර ඒ හේතුවෙන් ආනයනික අර්ථාපල් මත අය කරන විශේෂ බද්ද ඉහළ දමා තිබෙනවා. මේ දිනවල නුවරළිය ආශ්‍රිත ප්‍රදේශවල අර්ථාපල් නෙලීම ආරම්භ වී ඇති අතර එයින් වැඩි ඵලදාවක් අපේක්ෂා කරනවා. මෙවර වැඩි ඵලදාවක් අපේක්ෂා කළත් ගොවීන් රජින් මෙවන් ඉල්ලීමක්ද කරනවා. ආර්ථික මධ්‍යස්ථාන වහලා තියෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානේ වහලා තියෙන අන්න ඒ නිසා මේ වෙලාවේ අර්ථාපල් ලස්සන විකුණ ගන්න තැනක් නැහැ. ආණ්ඩුව මේ අර්ථාපල් ලස්සන අරගෙන මේක නිසි කළමනාකරණයකින් යුතුව බෙදා හැරීමේ වැඩපිළිවෙලකට මේ ආණ්ඩුව යයි කියලා අපි විශ්වාස කරනවා සහ බලාපොරොත්තු වෙනවා. අන්න එහෙම වුණොත් එහෙම දේශීය අලගොවියාට හොඳ කල දසාවක් එයි කියලා අපි විශ්වාස කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. මහියංගනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වනාලි ගැටලුවට විසඳුමක් ලෙස වනාලි පළවා හැරීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා. මෙම මෙහෙයුම යටතේ මහියංගනේ රන්දිනිකල සිට වස්කමුව රක්ෂිතය දක්වා වනාලි පළවා හැරීමට නියමිතයි. දීර්ඝ කාලයක සිට මහියංගනේ ප්‍රදේශ රසකට බලපා ඇති උග්‍ර වන අලි ගැටලුවට විසඳුමක් ලෙස වන අලි පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් මධ්‍යම පළාත වනජීවී දෙපාර්තමේන්තුව හා රන්දෙනිගල හසලක මාපා කඩවැව හා ගිරාඳුරු කෝට්ටේ යන වනජීවී දෙපාර්තමේන්තුවේ වන අලි පාලන ඒකකයේ නිලධාරීන් එක්ව ආරම්භ කර තිබෙනවා. මෙම වන අලි රංචු පළවා හැරීමේ දින 10ක මෙහෙයුම යටතේ මහියංගනේ රන්දෙනිගල සිට වස්කමුව රක්ෂිතය දක්වා වන අලි පළවා හැරීමට නියමිත බව වනජීවී නිලධාරීන් පවසනවා. ප්‍රදේශ ජනතාව පවසන්නේ වන අලි රංචු වස්කමුව රක්ෂිතය දක්වාම පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළහොත් මෙම මෙහෙයුමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවයි. මේ ප්‍රතිඵලදායක වෙන්න නම් මෙතනින් පහළට යන්න ඕන වස්කමුව. එහෙම නැතුව නම් මේ වැඩේ වෙන්නේ නැහැ. මගට ගින්න නම් මම පස්සේ අහපෝ වෙලියාදිකේ උඩහටේ. මෙතර හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගනිමින් වලව වම් යුර ඒකබද ගොවි සංවිධානයේ ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයින් එක්ව වල සපුගලදී ආරම්භ කළ සත්‍යග්‍රහයට ඊයේ දින 100ක් සපිරුණා. ගල් හබරාදුව කහවෙන්නගම ගම්මානයේ වැසි ජලය ගලා යාම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් එම ගම්මානයේ කුඩා වැස්සකින් නුවද ගම්මතුර තත්වයක් ඇතිවන බව ගම්වාසීන් පවසනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඊට පිළියමක් ලෙස අක්‍රියව පවතින මිහිරි පැන්න පොම්පාගාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. ගල් හබරාදුව කහවැන්නගම ගම්මානයට ඇදහැලෙන වැසි ජලය ක්‍රමවත්ව බැහැරවීමට නිසි කාණු පද්ධතියක් ඉදිකර නොතිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. මේ ඇල උතුරන පොඩි වරුසාවටත් මේක හදල් දෙනවයි කියලා මන්ත්‍රීවරු ඇමතිවරු දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියයි ඉඳපු කට්ටියයි කිව්වා දැන් අවුරුදු 20 ගානක් තිස්සේ ඉඳලා මේවා කවදාවත් හදන්නේ නැහැ. අපේ ළමයි ඉස්කෝලේ යන්නේ මේ වතුරේ බෑගේ. මන්ත්‍රීවරුන්ට කිව්වට පස්සේ කියනවා මේක ඇස්තිමේන්තුව දාලා තියෙන්නේ. මේව හදල් දෙන්නම්. ඡන්දේ කාලේ රම්බුවා මාදරෙන් ඇවිල්ලා කතා කරලා අපි ඉතින් ඒගොල්ලන්ට වැඩ ගන්නවා. ඒගොල්ලන් කියන දේ ගන්නවා. අපි හැමදාම මේ දුකේ වතුර තමයි බහලා යන්නේ. ඩිංගක් වැස්ස ගමන් වතුර පිරනවා. ඊට පස්සේ අපිට මේ පොඩි ළමයි ලියට ඩිංගක් දාන්න විදියක් නැහැ. වතුර පිරිසුදු කරගන්න විදියක් නැහැ. ටොයිලට් උතුරලා යනවා. එක දිගටම වැස්සත් වතුර පිරෙනවා. ඩිංගක් ඇත්තම මේ වතුර කුසියටයි ගැටය එන. මොම් තමයි ඉන්නේ අපි. වතුරේ හැම හින්දෙනකම් මේ ඉන්නවා. බයි ඉන්නේ. කහවෙන්නගම ගම්මානය ආසන්නයේ ගලා බසින වග්ගල් ඇලෙහි ජල මට්ටම පොළව මට්ටමින් පැවතීම හේතුවෙන් මෙලෙස නිරන්තරයෙන් ගම්වතුර තත්වය ඇතිවන අතර ඊට පිළියමක් ලෙස වග්ගල් මෝදර ව්‍යාපාරයට අයත් මිහිරි පැන්න පොම්පාගාරය ඉදිකර තිබුණත් එය වසර ගණනාවක සිට අක්‍රීයව පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.
දිගට විනාඩි 15ක් 20ක් වැස්සත් වතුර ගලනවා කම්බිසිඳුම පොම්පේ තමයි ඇලහාරලා දෙනවා නම් ඒක තමයි ලොකුම දේ. ඒ පොම්පේ අපි දන්න කාලෙදිම ක්‍රියාත්මක වෙන්නේ නැති පොම්පේ. පොඩි වරුසාවට මේ ගම් වල වතුර පිරෙන්නේ මේ පොම්පේ ක්‍රියාත්මක නොවන නිසා. ඒ පොම්පේ ක්‍රියාත්මක කළා මේ පිරෙන ජලය මුහුදට බැහැර කරනවා නම් මේ ප්‍රශ්නය අපිට යම් තාක් දුරට හරි විසඳා ගැනීමට පුළුවන් වෙයි. 2018 වසරේදී ආරම්භ කෙරුණු අනුරාධපුර මානන්කට්ටිය ජලාශයේ වම්මැල සංවර්ධනය කිරීමේ කටයුතු මෙවනතුරුත් අවසන් නොකිරීම හේතුවෙන් එයවට ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. රුපියල් කෝටියක කහමාරක මුදලක් වෙන්කර සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති එම වාරි ව්‍යාපෘතිය කඩිනමින් ඉදිකර අවසන් කර දෙන ලෙසයි එම ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අනුරාධපුර බානන්කටිය වාරි ව්‍යාපෘති යටතේ ඇති මානන්කටිය වම් ඇල සංවර්ධනය කිරීම රුපියල් 1 කෝටි 50 ලක්ෂයකට අධික මුදලක් වැය කරමින් ආරම්භ කර තිබෙන්නේ 2018 වසරේදී. නමුත් එම ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරන්නේ මේ වනතුරුත් අදාළ ව්‍යාපෘති ඉදිකිරීම අවසන් කර නොමැති බවයි. දැන් මේ වෙනකලුත් තාව කිසිම වැඩක් කරලා නැහැ. ඇල වේලි හදනවා කියලා ඕන් ඔය කපාන කපාන ගියා මම සින්දාගෙන දැන් බොරළු ගොඩවල් ගහලා තියෙනවා බන්ට් එක දිගේ. අර ඒකේ ඇලේ එහෙම කුඹුරු තියෙනවා වතුර ගන්න මේ බටේ තියෙන උඩ. දැන් ඇල පල්ලෙහා. ඉතින් ඒ ගොයියොන්ට වතුර ගන්න බෑ. කාටද අපි කියන්නේ? කියන්න කෙනෙක් නැහැ අපිට දැන්. ඉතින් මේ වගකීම යුත්ත මේවා හොයලා බලලා කරන්නේ නැති එකේ දුක් විඳින්නේ මේ ගම්වැසියෝ. අදාළ ව්‍යාපෘතියේ මෙතෙක් සිදු කර ඇති ඉදිකිරීම් ක්‍රමවත් ලෙස ඉදිකරනු මැති බවත් වගකිව යුතු බලධාරීන් මහජන මුදල් අවභාවිත කර ඇති බවත් ගොවීන් චෝදනා නගනවා. අපේ කුඹුරු වලට මුලින් ගිය වතුර පාර දැන් යන්නේ නැහැ. බලධාරීගේ ඒ ටීඑ මහත්තුන්ගේ ඉංජිනේරුවන්ගේ මිනුම් කටයුතු තමයි. දැන් 2021 වෙනකම්වත් මේක මොනවත් කරලා නැහැ. ඒගොල්ලන්ගේ පළවෙනි පරමාර්ථය ගොවි සංවිධානයේ රුපියල් ලක්ෂයක් අරන් ට්‍රිප් එකක් යන එක. ට්‍රිප් ගිහිල්ලා සාකච්ඡා කරලා කණ්ඩ බොණ්ඩ මහජන මුදල් සෑහෙන්න විනාශ කරා. ඒ වුණාට මේ ගොවියාගේ අසරණභාවයේ මිසු දන්නේ නැහැ. අදාළ වාරි ව්‍යාපෘතිය ක්‍රමවත් ලෙස ඉදි නොකිරීම හේතුවෙන් මෙවන විට එම ප්‍රදේශයේ කුමුරු රැසක් පුරන් වී ගොස් ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මානන්කටිය ඇල මාර්ගය කඩිනමින් සංවර්ධනය කර දෙන ලෙසයි. මේ ඇලවැලි ඒවා සකස් කරලා බොරළු ගොඩවල් දාලා තුනී කරලා මේ මහජන මුදල් වැසා ගන්න නැතුව සාධාරණ විදිහට ඒවා සකස් කරලා ගොවි මහතුරුන්ට දෙන්න කියලා තමයි අපි ඉල්ලීම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. කොළඹ මහනගර සභාවට අයත් කොළුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබෙනවා. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබෙනවා. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන මීරිගම ගණේකොඩ වැඩබිමින් සොරාගෙන තිබූ ලක්ෂ 70ක් පමණ වටිනා යකඩ කණු තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු පල්ලේවල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සොරාගත් යකඩ කණු යකඩ උණුකරන කර්මාන්ත ශාලාවක් වෙත ලබා දීම සඳහා ලොරි රථ දෙකකින් රැගෙන යමින් සිටියදී සැකකරුවන් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට කෙරුණා. අනුරාධපුර කොට්ටාෂ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත අනුරාධපුර කිරිකුළුම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු යතුරුපැදිය අතරමඟ දමා පලා ගොස් තිබෙනවා. යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 560ක් සමග ගංජා ග්‍රෑම් 8ක් සොයා ගැනුණා. යතුරුපැදි කරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. දඹුල්ල ගලේවල සීගිරිය නාවුල ආදී ප්‍රදේශ ගණනාවක ජංගම දුරකථන අලෙවිසල් වලට ඇතුළු වී ජංගම දුරකථන සොරා ගන්නා ප්‍රධාන පිළිවෙත් සැකකරුවෙකු ජංගම දුරකථන 48ක් සමග සැකපිට දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු බවයි දඹුල්ල පොලිසිය පවසන්නේ. පසුගිය උත්සව සමයේ නුවරඑලියට පිවිසෙන ප්‍රධාන මාර්ගයට දේශීය සංචාරකින් සහ මාර්ගයේ ගමන්ගත් මගින් විසින් කැලිකතල සහ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා විශාල පරිසර හානියක් සිදුව තිබෙනවා. අදාළ පළාත් පාලන ආයතන විසින් නිසි වැඩපිළිවෙලක් දියත් කරන්නේ නම් මෙලෙස පරිසරයට සිදුවන හානි අවම කරගත හැකි බවයි එම මාර්ගයේ ගමන් කරන ජනතාව පවසන්නේ. සෝනශ්‍රී සාදුනාද සමාජ සත්කාරය යටතේ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් ඊයේ පැවැත්ුණේ හොරපේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනුයි.
අකණ්ඩව 6 වෙනි දිනටත් ඊයේ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 3,00,000 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවද අකණ්ඩව 9 වෙනි සතියටත් ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්눔 කර ඇති බවයි. ඒ සමගින් ලොව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මෙවිමසා බැලීම. Live at 12 අදට අවසන්. සුබ දවසක්. සුබ දවසක්.